ආයුබෝවන් යාළුවනේ මුළු රටම කම්පා කරමින් ඊයේ දවසේදී අතුරුදහන් වුණු දැරියගේ සිරුර වගුරු බිමකින් හමු වෙනවා. ඇත්තටම ධර්මදීපයක් වුණු ශ්‍රී ලංකා භූමියේ මෙවැනි සිදුවීම් වාර්තා වන බව අපට කනගාටුවෙන් වුණත් කියන්න පුළුවන්. ෆාතිමා තමන්ගේ පියාගේ උවමනාවට කුකුල් මස් අරගෙන එන්න කඩේට යන්නේ තමන්ගේ නිවසේ ඉනම් මීටර් 250ක් පමණ දුරකටයි. CCTV දර්ශනවලින් පෙන්වා දෙන ආකාරයට ඇය අටලුගම නගරයටත් සුරක්ෂිතව පැමිණෙනවා. හැබැයි ඇය නැවත තමන්ගේ නිවසට යන්නේ නැහැ. ඇයගේ මලසිරුර අසල වගුරුබිමකින් හමුවන්නේ දැඩි සෝදිසි පරීක්ෂණවලින් පසුවයි. ඉතින් තමන්ගේ දරුවෙකුට තමන්ගේ නගරයේ මීටර් 200ක් 250ක් දුරට ගිහිල්ලා නිවසට එන්න බැරි තරම් අද අපේ රට අනාරක්ෂිතද? අන්න එතනයි මේ ඛේදවාචකය තියෙන්නේ. මේ වෙද්දි බණ්ඩාරගම අටලුගම තමන්ගේ දරුවා අහිමි වුණු අම්මා කෙනෙක් හඬා වැටෙනවා. හෙට දිනයේදී ඒක ඔබේ දරුවාගේ ඉරණම වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ, ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් බොහොමයක් ආයතන ක්‍රියාත්මක වන අපේ රටේ ළමයින්ට ඇත්තටම ආරක්ෂාව තියෙනවද කියන එක ගැටලුවක්. මෙතෙන්දි මතු කරන්න ඕන තවත් වැදගත් එක කාරණාවක් තියෙනවා. ඒ තමයි වයස අවුරුදු 9ක් වෙච්ච මේ දරුවව මේ විදිහට නගරයට යැවීම දෙමාපියන් කළ යුතු දෙයක්ද කියන එක. සමහර වෙලාවට ඔයාලා වුණත් තමන්ගේ දරුවන් ගැන තියෙන පරීක්ෂාව සුපරීක්ෂාව මදි වෙන්න පුළුවන්. දරුවන් රැක ගැනීම දෙමාපියන්ගේ ප්‍රධාන වගකීමක්. අන්න ඒ නිසා තමන්ගේ ලේසිය පහසුව වෙනුවෙන් විනාඩි කීපයක් ගත කරන්න තිබුණු කාලය මේ දරුවගේ ජීවිතය රැකගන්න තිබුණා කියන එක ගොඩක් දෙනාගේ අදහසක් වෙනවා. ළමා ආරක්ෂාව ඉතාම වැදගත්. මේ වෙද්දී අපගේ රට අධි උද්ධමනයක් කරා ගමන් කරමින් සිටිනවා. මිනිසුන් නොමිනිසුන් වෙමින් පවතිනවා. අටලුගම ෆාතිමාට අත්වුණු ඉරණමත් මේ නොමිනිස් පරිසරයේ එක් අංගයක් වෙන්න පුළුවන්. ඉතින් හෙට දිනේදී තමන්ගේ දරුවගේ අතේ තියෙන මුදල් පසුම්බිය උදුරගන්න දරුවව මරලා දාන්න වුණත් අපේ මිනිස්සු පෙළඹෙන්න පුළුවන්. ඒ වගේම විකෘති ආශාවන් තියෙන මිනිස්සු සමාජයේ පුරාම දකින්න ලැබෙනවා. ඉතින් අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ අපේ දරුවා ඒකට ගොදුරක් වෙයිද කියලා. ඉතින් අටලුගම ෆාතිමාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පොලිස් සැරයන්මරු පිරිසක් විශේෂ විමර්ශන ආරම්භ කළා තියෙනවා පවුලේ සමීපතයෙන් පිළිබඳව. ඉතින් ඉදිරියේදී මේ ඛේදවාචකයට මුල පිරපු මිනී මරුවා ගැන අපට දැනගන්න ලැබෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන තව පාරක් හිතන්න. තමන්ගේ දරුවව රැක ගැනීම දෙමාපියන්ගේ ප්‍රධාන යුතුකමක්. ඉතින් යාළුවනේ, ඔයාලගේ අදහස් වීඩියෝ එකට යටින් එකතු කරන්න. සුබ දවසක්.